කියවන්න කමක් නෑ ඉති මේ අපේ රටේ විශ්වාස සහ බොහෝ අවුරුදු ගාණක් තිස්සේ තිබිච්ච දේවල් ඔබ විශ්වාස කරන්න ඇත. මම මේක ඉදිරිපත් කරන්නම් ඔබට මෙන්න මෙහෙම ඔබේ අපේක්ෂකයා ඒවත් තියනවද කියලා බලලා ඡන්දය දෙන්නකෝ. රානි සඳුන් ජස්මින් සහ විටමින් E සමගින් නැගුණු තැන බැස්මය එයද මරණට දෙස්මය එය නොවෙයි විස්මය දියෙන් සැදී ලුණුදියෙන් නැස්මය. අද අරුණ පුවත් පතේ මේ තරුව කියන්නේ මේ ජෝතිෂ ගැන ලියන කොටස මේකේ MP ගුණේරි ජෝතිෂ විශාරද අද කියනවා රටේ නායකයන්ට ඔබින දේහ ලක්ෂණ මොනවද කියලා. දේහ ලක්ෂණ විද්‍යාව ආලෝකන විලෝකන සමීජන පාසරණ යනුවෙන් කොටස් කීප හතරකට බෙදෙනවා. ඉතින් එහෙම ගත්තයන් පස්සේ මේ රටේ නායකයෝ සිල්වත් වෙන්න ඕනලු, ඔහුගේ හිත පිරිසිදු වෙන්න ඕනලු, යහපත් සිරුරකින් යුතු කෙනෙක් වෙන්න ඕනලු, ඒ වගේම තමයි ඒකාධික උතුම් ලක්ෂණ තියෙන්න ඕනලු, මේ පුද්ගලයන්ගේ පෙකණිය කන් සිදුරු ගැඹුරු වෙන්න ඕනලු, මේ ත්‍රිගම්භීර ලක්ෂණය කියනවලු, දත් මනාව පිහිටා සුදු පාටින් බැබලෙන්න ඕනලු, සුදු ඉංගිරියා විතා සුදු පාට වීම විශේෂ ලක්ෂණයක්ලු, රටේ නායකයන්ට පත්වන බලාපොරොත්තු වෙන පුද්ගලයා රටේ ප්‍රසිද්ධ කීර්තිමත් පුද්ගලයෙක් වෙන්න ඕන වගේම රටට යහපත් දේවල් කරන්න ඕනලු, ඒ වගේම තමයි නායකත්වයට පදින පුලුවන් පළල් වූ නළල් තලයක් ඍජු කයක් පිහිටින්න ඕනලු, එසේම යමෙකුට පිරුණාව වට මුහුණක් තියෙන්න ඕනලු, බෙල්ලක්ද මහතට තියෙන්න ඕනලු, උස ප්‍රමාණය හොඳින් තියෙන්න ඕනලු. එහෙම ගත්තන් පස්සේ මේ කියන්නේ මාර පුරුෂ ලක්ෂණ ටික. ඉතින් ඔක්කොමත් එක්ක නායකත්වයට ලක්වන පුද්ගලයන්ගේ මේ තියෙන දේවල් එක බලලා අද දවසේ කියන්නේ බඩේ රැලි තුනක් තියෙනවනම් තවත් හොඳයි කියලා ඉවර වෙලා ඒවත් සුබ ලක්ෂණ කියලා සඳහන් කරලා තියෙනවා. දැන් ඉතින් බඩේ රැලි තියෙන නායකයෝ බල්ලි බල්ල ඡන්ද දෙන්න යනවද නැද්ද කියන එක ඔබට බාරයි. ඉතින් මම මේ කියන්නේ එක එක ජන කොටස් විශ්වාස, මේ විශ්වාස සහ ඔක්කොමත් එක්ක හිතන විදිය නායකත්වයේ ගුණ ලක්ෂණ. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.